අයිබෝන් හැම දෙනාටම අද මම ඔයගලන්ට කියලා දෙන්න කල්පනා කරා නූමෙරි ගැන. නූමෙරි ගැන අපි හැමෝම සාමාන්‍ය නූමෙරි ගැන දන්නවා. නමුත් නූමෙරි ජාති දෙකක් තියෙනවා බලන්න. කාර්දිනාලි, ඕර්දිනාලි කියලා ජාති දෙකක් තියෙනවා. ඒ කියන්නේ අපි 1 2 3 4 5 කියලා සාමාන්‍ය විදිහට ගණන් කරන සංඛ්‍යා කාර්දිනාලි ගණයට වැටෙනවා. ඊළඟට පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ඒ විදිහට ගණන් කරන සංඛ්‍යා වැටෙනවා ඕර්දිනාලි වලට. අපි බලමු කොහොමද මේවා ඉතාලි භාෂාවේ යෙදෙන්නේ කියලා. මං මුල ඉඳලම 1 2 3 4 5 6 7 8 9 10 කියලා එකේ ඉඳන් 10ට ගණන් කරන තාලේ විදිහට ඉතාලි භාෂාවේ අපි හැමෝම දන්නවා මේක. මේවා වැටෙන්නේ කාර්දිනාලි ගණයට. ඊළඟට අපි වැඩි ඉගෙන ගන්න ඇති එකක් තමයි ඕර්දිනාලි. බලන්න පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි වගේ විදිහට ගණන් කරන්නේ කොහොමද කියලා මම මෙතන ඕගලන්ට පෙන්නුවා. දැන් බලන්න පළවෙනි කියලා කියන්නේ ප්‍රීමෝ, සෙකොන්ඩෝ දෙවෙනි, තෙර්සෝ තුන්වෙනි, ක්වාර්තෝ හතරවෙනි. මේක අපි හැමෝටම වැදගත් වෙනවා, හොඳට අහගන්න. ක්වින්තෝ පස්වෙනි, සෙස්තෝ හයවෙනි, සෙත්තිමෝ හත්වෙනි, ඔත්තාවෝ අටවෙනි, නෝනෝ නමවෙනි, දේචිමෝ දහවෙනි. දැන් දැක්කද ඒකේ ලොකු වෙනසක් තියෙනවා කාර්දිනාලි සහ ඕර්දිනාලි වල. සිංහල භාෂාවෙත් එහෙමයි, ඉතාලි භාෂාවෙත් එහෙමයි. දැන් මං ආපහු කියන්නම්. ප්‍රීමෝ, සෙකොන්ඩෝ, තෙර්සෝ, ක්වාර්තෝ, ක්වින්තෝ, සෙස්තෝ, සෙත්තිමෝ, ඔත්තාවෝ, නෝනෝ, දේචිමෝ. අපි ඉතින් 10ට ගණන් කරන්න ඉගෙන ගත්තා. දැන් මං එතනින් එහා පැත්තට ගණන් කරන විදිහත් කියලා දෙන්නම්. සාමාන්‍ය විදිහට 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. ඒ සාමාන්‍ය විදිහට අපි ගණන් කරන තාලේ. ඊළඟට ඕර්දිනාලි විදිහට ගණන් කරන තාලේ ටිකක් වෙනස් බලන්න. Undicesimo, dodicesimo, tredicesimo, quattordicesimo, quindicesimo, sedicesimo, diciassettesimo, diciottesimo, diciannovesimo, ventesimo. ඒක ටිකක් අරකට වඩා ටිකක් ලේසි. මොකද ඒසිමෝ කියන වචනේ ඒ ටික ඌන්දිචි කියන එක එකතු වෙනවා. ඒ මුල තියෙන ඉලක්කම් වලට එකතු වෙනවා. ඔයගලන්ට පේනවා ඇති බලන්න. ඌන්දිචේසිමෝ, දෝදිචේසිමෝ, ත්‍රේදිචේසිමෝ, ක්වත්තෝර්දිචේසිමෝ, ක්වින්දිචේසිමෝ, සේදිචේසිමෝ, දිචසෙත්තේසිමෝ, දිචොත්තේසිමෝ, 19, 20. ඉතින් ඔය විදිහට තමයි 11 ඉඳන් 20 වෙනකන් නූමෙරි කාර්දිනාලි සහ නූමෙරි ඕර්දිනාලි ගණන් කරන්නේ. ඊළඟට මම මෙතන ගත්තා 21 ඉඳන් 30 වෙනකනුත්. මොකද ඊට පස්සේ ටික එකම විදිහට යන්නේ. ඒක නිසා මම ඒවා කියලා දෙන්නේ නැහැ. 20 ඉඳන් 30 වෙනකන් යන විදිහටමයි ඉතුරු හැම වෙලාවෙම යන්නේ. ඉතින් දැන් අපි බලමු කොහොමද ඒවා කියවෙන්නේ කියලා. කාර්දිනාලි නූමෙරි 21, 21 නෙමෙයි 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30. ඔය විදිහට තමයි නූමෙරි කාර්දිනාලි ගණන් කරන්නේ. ඊළඟට ඕර්දිනාලි 21, 22, 23, 24, 25, 26, 27, 28, 29,
Trentesimo. Tengo con la pena, metti mevi di mai ordinali numeri che non carani, ma non ha paura. Ventunesimo, ventiduesimo, ventitresimo, ventiquattresimo, venticinquesimo, ventiseiesimo, ventisettesimo, ventottesimo, ventinovesimo, trentesimo. ඉතින් 30ට වෙනකන් ගණන් කරන්න ඉගෙන ගත්තාම 31 ඉඳන් 40 වෙනකොටත් ඊට පස්සේ 41 ඉඳන් 50 වෙනකොට ඔය හැම විදිහටම ඔය විදිහටම තමයි ගණන් කරන්නේ. දැන් 23esimo වගේ 31esimo, 22esimo වගේ 32esimo. ඒ විදිහට එකින් එකට 30 කියන එක ඇඩ් කරලා ඊළඟ 40 කියන එක එකතු කරලා ඒ විදිහට ගණන් කරන්නයි තියෙන්නේ. මම මෙතන 40 ඉඳන් 100ට වෙනකන් ඒ එක එක 10න් 10ට දැම්මේ. ඒක නිසා අර විදිහටම තමයි 40 40esimo වෙනවා. 50 50esimo, 60 60esimo, 70 70esimo, 80 80esimo, 90 novantesimo, cento, centesimo. Balanda centesimo famo guarda ma tacche noi di sat yagina vachaneda centesimo e kakkila kiyanne namut siya veni kiyanna centesimo vachane bhavita veni thing o ata den oy vachana walata den 43esimo ek 41 41 වෙනි කියන්නේ. ඒ වගේ ඒක විශේෂ දෙයක් නෑ. අර 21 ඉඳන් 30ට ගණන් කරනවා වගේ 40 කියන වචනේ 40 කියන එක දාලා ඒසිමෝ දාලා කියන්නයි තියෙන්නේ. ඒකයි මම ඒව දැන්නේ නැත්තේ. මේවා එකින් එක ඕගොල්ලෝ පුරුදු වෙන්න මොනා හරි අමාරු දෙයක් තියෙනවා නම් විතරක් මට කමෙන්ට් එකක් දාන්න. මම එතකොට ඊළඟ පාඩමකදී 얘ගෙන අලුත් වීඩියෝ එකක් දාන්නම්. මං විශේෂයෙන්ම මේ නූමරි ඕර්ඩිනාලි කියලා දෙන්න කල්පනා කරේ. ඔයගොල්ලෝ කාඩිනාලි නම් සාමාන්‍ය විදිහට ගණන් කරන නම්බර්ස් නම් දන්නවා. නමුත් මේ නූමරි සාමාන්‍ය ඕර්ඩිනාලි එක දන්නේ නැහැ. මේවා අපිට භාවිතා වෙන්නේ දැන් පළවෙනි තට්ටුව, දෙවෙනි තට්ටුව, තුන්වෙනි තට්ටුව වගේ කොහේ හරි බිල්ඩින් එකක තට්ටුවක් ගැන කියනකොට අපි පාවිච්චි කරන්නේ නූමරි ඕර්ඩිනාලි. බලන්න පළවෙනි පියානෝ එකේ නම් ප්‍රීමෝ පියානෝ, terzo piano, tre piano neme, terzo piano, tungeni tattue, sesto piano, ilangre, quarto piano, mange canandemme ne mette, quarto piano che ne, hatre veni tattue, ilangre, api, mokakari, tenek vede karanana, aurdu pahak, oye koi aurudde, aurdu ki yati se vede karanava di kila hane grutter denude, meka mage passeni, අවුරුද්ද කියනකොට එතකොට නැත්තම් කැම්පස් එකක වගේ මොකක් හරි යුනිවර්සිටි එකක ඉගෙන ගන්නව නම් ඒ වගේ අය මගේ මේ පස්වෙනි අවුරුද්ද කියනකොට චින්කෝ යන්නි නෙමෙයි කියන්නේ ක්වින්ටෝ ආන්නෝ. ඊළඟට ඔත්තෝ ආන්නි එතන හිටියනම් ඔත්තාවෝ ආන්නෝ. ඒ විදිහට තමයි භාවිතා කරන්නේ. ඊළඟට කොම්ප්ලේ ආන්නෝ එකක් උපන්දිනයක් කියනකොට 25esimo compleanno එහෙමයි කියන්නේ. 21esimo compleanno, 80esimo compleanno. ඒ විදිහට තමයි numeri ordinali භාවිතා කරන්නේ. ඉතින් ඔයගලට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. මේවා හොඳට පුරුදු වෙන්න භාවිතා කරලා එතකොට තමයි කටට හුරු වෙන්නේ. ඉතින් ආයෙත් අලුත් පාඩමක් මම ඔයගලන්ට අරගෙන එන්න. එතකන් හැම දිනාටම ආයුබෝවන්.